ඉතා පැහැදිලිව ලංකාවේ බහුතරයක් ඉන්නේ ආණ්ඩුවට විපක්ෂව. ඒ විපක්ෂයේ ඇතුලේ හැම වෙලාවෙම ආණ්ඩුවෙන් කකුලෙන් ඇද්දොත් ඒක රට ඉස්සරහට ගෙන යන එකට බාධාවක් වෙන අවස්ථාවකදී අපි ලෑස්ති ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ඒ නිසා අපි සාම්ප්‍රදායික දේශපාලඥයන්ගේ කඳවුරක හිට ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හැම වෙලාවෙම විශ්වාස කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම මේ රට හදන්න එක හා සමානව වැදගත්. ඒ නිසා තමයි අපි කියන්නේ ඔබ පාර්ලිමේන්තුවට යන්න අපේක්ෂකෙක් තෝරගන්නවා නම් ඒ අපේක්ෂකයා දිහා ඉස්සෙල්ලා බලන්න. ඔහුගේ හැකියාව දිහා බලන්න. ඔහු මෙතෙක්කල් කරපු වැඩ දිහා බලන්න. ඔහුට කරන්න පුළුවන් දැනුම තියනවාද කියලා බලන්න. ඒ දැනුම ඔහු සපයාගත් විදිය, අධ්‍යාපනය සපයාගත් විදිය පිළිබඳව බලන්න. එහෙම බලලා ඔබව නියෝජනය කරන නියෝජිතයා පාර්ලිමේන්තුවට යවුවොත් තමයි අපේ රට පාර්ලිමේන්තුව දියුණු පාර්ලිමේන්තු සංස්කෘතියක් හදන්නේ. එහෙම නැතුව අපි ඡන්දේ දෙන කාලෙට අපි අදහන පක්ෂයේ හරි අපි විශ්වාස කරන ළඟම හිතවතාගේ හරි කවුරු හරි අපිට මොනවා හරි දෙන කෙනාට හරි කතිරේ ගහලා ඉවර වෙලා මේ රටේ දේශපාලන සංස්කෘතිය වැරදි. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව ඉන්නේ රස්තියාදුකාරයෝ, එතනෝල් හොරු, කුඩු හොරු, ගංජාකාරයෝ කියලා කිව්වට වැඩක් නැහැ. මොකද මේ අයව යවන්නේ අපි. පාර්ලිමේන්තුව කියන්නේ විද්‍යානුකූලව අපේ රටේ මිනිසුන්ගේ එක කුලකයක්, අපේ රටේ මිනිසුන්ගේ එක කැඩපතක්, අපේ රටේ මිනිසුන්ගේ එක නියඳියක්.